දැන් ජනාධිපති අපේක්ෂකයා නම් කරා. දැන් මොකද්ද මැතිවරණ සැලැස්ම? ඔව් දැන් මම හිතන අපි රටම බලාපොරොත්තුවෙන් හිටියේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. මුලින්ම අපි දැනගෙන හිටියා අනුර කුමාරිසාරංග මහත්මයා තරඟ බිමට එනවා කියලා, සජිත් ප්‍රේමදාස මහත්මයා තරඟ බිමට එනවා කියලා, රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ප්‍රකාශ කරා ජනාධිපති මැතිවරණයට එනවා කියලා. රටම නොවිසලිමත්ව බලාගෙන හිටියේ පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියලා. ඒ වගේමයි පොහොට්ටුවෙන් නාමල් රාජපක්ෂ වගේ දක්ෂ නියත වශයෙන්ම දිනන්න පුළුවන් රටම ඉල්ලන තරුණ අපේක්ෂකයෙක් දේවි කියලා මං හිතන රටේ කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නොහිතපු මොහොතක ජයග්‍රහී අපේක්ෂකයව ලබා දුන්නා. මං හිතන්නේ මුළු රටම එකම තැනකට ඒවි. මොකද හැම කෙනාම දෙමව්පිය වැඩියෙන් ආදරේ දරුවන්ට, මාමල නැන්දල ආච්චිල සීයලා ආදරේ දරුවන්ට, මුණුපුරන්ට, මිනිපිරියන්ට. ඒ වගේම තමයි අපි ඉස්සර ඉඳලම කතාවක් තියෙනවා රටේ, මේ රටේ අනාගතයේ තරුණයින්ට බාර දෙන්න. ඒ වගේම පාසලේ දූ ගන්නනෝ දහම් පාසලේ දූ ගන්නන්නේ රට බාරගන්න ඉන්න අපි, රට බාරගන්න ඉන්න තරුණයෝ, රට බාරගන්න ඉන්න දරුවෝ. ඒ නිසා ඒ සංකල්පය යථාර්ථයක් බවට පත් කරමි. මං හිතන්නේ නාමල් රාජපක්ෂ මැතිතුමාට මේ අවස්ථාව වාසනාවන්ත අවස්ථාව ලැබුණේ. නියත වශයෙන්ම ජනාධිපති සටනේ ජයග්‍රහී අපේක්ෂක නාමල් රාජපක්ෂ මැතිතුමා. දැන් අපි දැක්කා ඊයේ විජේරාම මාවතේ මොකද මාධ්‍ය වාර්තා කරපු විදිහට මේ පාටියක් එහෙම බොමුණ හරි රාත්‍රී භෝජන සංග්‍රහයක් හෝ තිබුණා කියලා. ඔය ආණ්ඩු පාර්ශවයකට රනිල් මහත්තයට සහාය දෙන්න කියපු අය ඇවිල්ලා හිටියද හෙට? නෑ, මේ දවස්වල දේශපාලන කරලියේ හැමදාම කණ්ඩායම් කණ්ඩායම් හමු වෙනවා. ඒක සාමාන්‍ය මැතිවරණයක් තියෙනකොට හැටි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම කෑලි කෑලි වලට කැඩලා හමු වෙනවා, එක්සත් ජාතික පක්ෂයේ හමු වෙනවා, සජබේ හමු වෙනවා, ජනතා විමුක්ති පෙරමුණ හමු වෙනවා. ඒ වගේම තමයි අපේත් කණ්ඩායම් කීපයක් විවිධ තැන්වල හමු වෙනවා. මම ඒවා පාටි විදියට අර්ථකථනය කරන්නේ නෑ. ඔය ගොඩාක් තැන්වල මේසවල පුටු තියාගෙන වාඩි වෙලා ඉන්න කට්ටිය රැට රැට විශේෂයෙන්ම විජේරාමේ මහින්ද රාජපක්ෂ අපි ආදරය කරන ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරනවා. ඒ වගේ ප්‍රතිඵල මැතිවරණය ඉස්සරහට යද්දී සා මැතිවරණය අවසන් වෙන්න පෙර අපිට ලැබෙයි. නිසා පාටියක් කියලා නෙමෙයි, හැබැයි ගොහ තැන්වල සාකච්ඡා තියෙනවා, සාර්ථක ප්‍රතිඵල තියෙනවා. ඒ වගේ ඒ කියන්නේ ගියපු අය නැවත ඒවිද අයයි ආරාධනා කරනවා, දෙයිය ආරාධනා කරා. ගියපු අය ඒවි කියලා කියන්නේ අපි 69 ලක්ෂයක් ඡන්ද ගන්න වෙලාවේ ඔය සියලුම ක්‍රියාකාරී නායකයෝ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඇමතිවරු, පළාත් සභා මන්ත්‍රීවරු, ඇමතිවරු, ප්‍රාදේශ සභා සභාපතිවරු, මන්ත්‍රීවරු, සියලුම දෙනා එක බලකඳවුරකට එකතු වෙලා තමයි අපි 69 ලක්ෂයක් ඡන්ද ගත්තේ. දැන් මේ පාර විවිධ තම තමන්ගේ පෞද්ගලික උවමනා එපාකම් මත තමන්ට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කියලා දැනෙන සමහර තැන්වලට කට්ටිය දෝලණය වුණා. අපි ඒව අසාධාරණ විදිහට දකින්නේ නැහැ. ඒ අයට හිතෙනවා නම් ඒ කඳවුරේ ඉඳලා දැන් අපිට දිනන්න අමාරුයි, නැවත අපිට දිනන්න පුළුවන් කඳවුර පොහොට්ටු කඳවුර, පොජන පෙරමුණේ කඳවුර කියලා දැනෙන හැම කෙනෙක්ම කොන්දේසි විරීතව නැවත පොහොට්ටුවත් එක්ක එකතු වෙනවා. ඒක ඉස්සරහට යද්දි එක එක්කෙනා දෙන්න එකතු වෙන විදිහ අපිට බලා ගන්න පුළුවන්. සමහරු කිව්වා මේ තීන්දුව කලින් ගත්තා නම් ඊට වඩා වෙනසක් වෙන්න තිබුණා කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම කලින් මේ තීන්දුව ගත්තා නම් මේ අය රණි දේශපාලන කරලියේ හැම කෙනාම දක්ෂයි. දේශපාලන ඉස්සරහට එන්නේ හැම කෙනාම දක්ෂයෙක් නිසා තමයි පාර්ලිමේන්තුවට එන්න පුළුවන්කම ලැබෙන්නේ. 225කට 2,20,00,000 ලක්ෂයකින් 225ට එනවයි කියන එක මේ සාමාන්‍යයෙන් එළියේ අර්ථකථන විවිධ විදිහට ප්‍රකාශ කරාට 225ට එනවයි කියන එක ලේසි නෑ. ඉතින් ඒ 225ට එන කණ්ඩායම විවිධ අර්ථකථනයන් කරන්න පුළුවන් අය. ඒ නිසා එයින් කීප දෙනෙකුට හිතෙන්න පුළුවන් මීට වේලාසිනින් මේ මතය ප්‍රකාශ කරා නම් මීට වඩා අපි ගත්ත තීන්දුව තීරණ වෙනස් වෙන්න තිබුණා කිදී. ඒ වගේම ඒ කියන අයට අපි මතක් කරන්න ඕන දේශපාලන ඉක්මන් වෙන්න එපා. ඒක ඉගෙන ගන්න හොඳම කෙනා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමත්. ඉතින් ඒ කඳවුරට ගිහිපු අය සමාල්ලාවට ඉක්මන් වෙලා තීන්දුව ගත්ත කියලා අපි විශ්වාස කරනවා. 15 වෙනිදා තමයි නොමිනේෂන් එකේ අවසාන දවස. 14 වෙනිදා මධ්‍යම රාත්‍රියේ වෙනකම්ම තීන්දුව තීරණ ගත්ත නම් ඉවසීමෙන් ඒ අයට ඒ තත්ත්වය උදා වෙන්නේ. මොකද නාමල් රාජපක්ෂ මැතිතුමා පොජන පෙරමුණේ අපේක්ෂකයා වුණු සැනින් රාජපක්ෂ කඳවුරේ ඡන්දටක ස්ථාවර වෙනකොට රනිල් වික්‍රමසිංහ කඳවුරට ගියපු අයට ඊළඟ පාර පාර්ලිමේන්තුවට එන්න බැරි වේවිද කියලා සමහරලාට හිතෙන්න පුළුවන්. ඒ සිතුවිලිත් එක කරන ප්‍රකාශන ඒගොල්ලොන්ගේ මනසට අනුව සාධාරණයි, අපේ මනසට අනුව නිවැරදිම වෙලාවේ නිවැරදිම අපේක්ෂකේ තමයි අපි ඉදිරිපත් කළ තියෙන්නේ. අපිට අතීතයේ මතක් වුණා අපේ මේ යහළු එහෙලියෙක්ක ට්‍රිප් යන්න එහෙම ප්ලෑන් කරනකොට යහළු හැමෝම කියන්නේ අනිවාර්යෙන් අපි එනවා මචං කියලා. මොකද හිතෙන්නේ මේ ප්ලෑන් කළා අන්තිම මොහොතේ ධම්මික පෙරේරා මහත්තයා කොල්ල දීපුවේ කියලා. ධම්මික පෙරේරා මහත්මයාත් අපේ අපේක්ෂක ලයිස්තුවේ සුදුසුකම් සම්පූර්ණ කරපු එක්තරා එක් අපේක්ෂකයෙක් පමණයි. ඒ වගේ අපේක්ෂකයෝ කීප දෙනෙක් අපි නම් කරා. අපි කියවනේ ව්‍යාපාරිකයෙක් ඕන නම් ව්‍යාපාරිකයෙක්, තරුණයෙක් ඕන නම් තරුණයෙක්, කාන්තාවක් ඕන නම් කාන්තාවක්, ජ්‍යෙෂ්ඨයෙක් ඕන නම් ජ්‍යෙෂ්ඨයෙක්, රාජපක්ෂ කෙනෙක් ඕන නම් රාජපක්ෂ කෙනෙක්. ඒ වගේ අපි විවිධ අර්ථකථනයන් තුල හිටියා. විවිධ පුජ්‍යලයන්ගේ අපේක්ෂ
අපේක්ෂකත්වය ගැන අපි තහවුරු කරගෙන හිටියා. ඒ අතරේ වඩාම සුදුසු අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමා වුණු නිසා තමයි පක්ෂයේ විසින් අපි නම් කරේ නාමල් රාජපක්ෂ මැතිතුමා. ධම්මික පෙරේරා මැතිතුමත් අපි සුදුසු අපේක්ෂකයන්ගේ ගොඩේ හිටියා. නමුත් අපි ඊටත් වඩා සුදුසු අපේක්ෂකයා මේ වෙලාවේ නාමල් රාජපක්ෂ කියලා දැකපු නිසා තමයි නාමල් රාජපක්ෂ මැතිතුමා අපේක්ෂකයේ වශයෙන් අපි තෝරගත්තේ. දැන් දිනන්න ඕන ඡන්ද අපිට කියන්නේ ඔබතුමාලාට ලැබුණු අවසාන ඡන්දය ටික තමයි 69 ලක්ෂය. අවුරුදු කතා කරන 69 ලක්ෂය. ඔව්. දැන් මේ 69 ලක්ෂය ඔබතුමාලාට අයිතිද? 69 ලක්ෂයම අපි ළඟ නැහැ. 69 ලක්ෂයම නැත්තේ මොකද අපිට ස්ථාවර ඡන්ද 69 ලක්ෂයක් නැහැ පක්ෂයක් විදියට. එතකොට අපිට 69 ලක්ෂයෙන් අපි විශ්වාස කරනවා සෑහෙන ඡන්ද ප්‍රමාණයක් ඉවත් වෙලා ඇති. මොකද මේ වෙලාවේ රැල්ලට ගෝඨාභය ජනාධිපතිතුමාට ආපු ඡන්ද මේ මොහොත වෙනකොට 69 ලක්ෂයක් අපි ළඟ නැහැ. ඒක ඉතා පැහැදිලි. 69 ලක්ෂයෙන් මේ මොහොත වෙනකොට ලක්ෂ 9ක් විතර අපි නිකන් ගණනය කරාම ඕනනම් ගිහිල්ලා ඇති සජබෙට. එතකොට 27 ලක්ෂයේ තිබිච්ච එකේගොල්ලෝ 36 ලක්ෂයකට විතර ඉස්සිලා ඇති. ඊළඟට ලක්ෂ 10ක් විතර ජනතා විමුක්ති පෙරමුණට ගිහිල්ලා ඇති. එතකොට ලක්ෂ 4 ලක්ෂ 14ක් විතර වෙලා ඇති. ඉතුරු ලක්ෂ 50න් ලක්ෂ 5ක් විතර මං හිතන්නේ ලක්ෂ 10ක් විතර වගේ යන්න තිබුණා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් එක්ක එකතුණු කණ්ඩායමට. හැබැයි දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙලින් හිටගෙන ඉන්න නිසා අපේ කඳවුරේ ලක්ෂ 5ක් විතර යයි කියලා අපි විශ්වාසයි. හැබැයි 10ක් ගියා කියන්නේ. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලක්ෂ 10න් තමයි ආරම්භ කරන්නේ. ලක්ෂ 10යි එවකට එක්සත් ජාතික පක්ෂ තිබුණේ 120,000ක් විතර තිබුණා. අපි ලක්ෂ 2ක් කියනවා. ලක්ෂ 12යි සුළු ජාතික ඡන්දත් ලක්ෂ 8ක් විතර આવුත් ලක්ෂ 20කින් විතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ස්ටාර්ට් කරන්න පුළුවන්. එතකොට අර 19 ලක්ෂයෙන් ලක්ෂ 19ක් ගිහලා තව 10ක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ගියාම 40 ලක්ෂයකින් 40 ලක්ෂයකින් ආරම්භ කරන අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමා. ඒ නිසා 69 ලක්ෂයෙන් 40 ලක්ෂයක් අනිවාර්යයෙන්ම අපිත් එක්ක මේ වෙලාවේ බැඳිලා ඉන්නවා කියන විශ්වාසය තියෙනවා. එතකොට මේ වෙලාව වෙනකොට ඉහළින්ම ඉන්න අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමා. ඒක පැහැදිලි. ලක්ෂ 40න් අපි ආරම්භ කරන්නේ. asianmirror.lk